එන්න විශේෂ නිවේදනයක්. දැන් අපි බෙදාහැරීමේ සේවාවන් ඔබ වෙනුවෙන්ම බදාදාටත් පුළුල් කළා. නිවිස්ගතව සිටින ඔබට අවශ්‍ය දෛනික එළවලු හා පළතුරු එවිතා සහ බදාදා දිනවලදී නිවිස්ටම කින්වා ගන්න. ඔයි වලින් ගෙදරටම B green එළවලු සහ පළතුරු. අපි හැමෝම දන්නවා කොවිඩ් කියන්නේ ඉතාමත්ම අභියෝගාත්මක රෝගයක්. මේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම. අපි සියලු දෙනාම මේ අභියෝගයට මුහුණ දෙමින් ඉන්නවා. අපි දන්නවා මුස්ලිම් ජනතාවගේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවායි කියලා ඔය භූමි දානය කරන එක පිළිබඳ. නමුත් ඒක දේශපාලනය කිරීම සුදුසු නෑ. ඔය කතා කරපු ડોක්ටර්ස්ලා තුන් දෙනාත් එක්ක තවත් විශිෂ්ට ගණයේ වෛද්‍යවරු රාශියක් ගිහිල්ලා වෛද්‍ය කණ්ඩායමක් හම්බු වෙලා මේ සම්බන්ධයෙන් නැවත සලකා බලන්නයි කියලා අපි ඉල්ලීමක් කරා මා සහායකට ඉස්සෙල්ලා. ඔවුන් මේක දේශපාලනයේ පදනමක් මත නෙවෙයි විද්‍යාත්මක ඔවුන්ට බයක් තිබුණා fear of unknown. මේක evolving science එකක්. ඉදිරියට මොකද වෙන්නේ කියන එක. ඒ සම්බන්ධයෙන් දැනට දැන් මා සහායක් ගිහිල්ලා තියෙනවා අන්තිම රටවල් මේක සිද්ධ වෙලා තියෙනවා. අපිට කිව්වා මාස 6කින් නැවත මේක සලකලා බලනවා කියලා. දැන් අපි ඒ සම්බන්ධයෙන් නැවතත් කටයුතු කරගෙන ඉන්නවා. එහෙනම් මේක දේශපාලනය කරන්න හොඳ නැහැ. මේ දේශපාලනය කරන්න ගියොත් එimhe අපි එකිනෙකාට විරුද්ධව මිනිස්සු දාන්න හදනවා. එහෙනම් කරුණා කරලා අපිට ඉවසලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න මේක මානුෂිකව බලන්නයි කියලා කාරුණිකව ආයෝජනය කරනවා. හරි බොහොම සුදී. හොන්ඩබල් ජීල් පිරිසට. ඔව් ඔව් මොජුර රහමන් මන්. ඔව් රහමන් මන්widetildeමා. ඉන්නවාඩ. ඔව්. ගරු කතානායකතුමනි දැන් අපේ අධිකරණ ඇමතුමා යම් විග්‍රහයක් කරා ඒකෙදී පැහැදිලිව කියන්න ඕනේ දැන් එතුමා ওই කියන විදියට අද වෙනකොට ඒ විශේෂ කමිටුව පත් කරන්න කියලා ඉල්ලලා මාස 6ක් වෙනවා මේ මාස 6 තුලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිම ප්‍රතිචාරයක් දක්වලා නැහැ මේ කමිටුව පිහිටවන්න. ඉතින් අපි මම එතුමාට අදත් කියනවා විගහට මැදිහත් වෙලා මේක කල් දාන්න නැතුව මේ කමිටුව පත් කරලා මේ රටේ ඉන්න මුස්ලිම් ජනතාවට මේ භූමි දාණය කරන්න අයිතිය ලබා දෙන්න ඉක්මනට. ඕක පරක්කු කරන්න එපා. අද වෙනකොට මිනිස්සු 9 දෙනෙක්ව පුච්චලා තියෙනවා. අද වෙනකොට 9 දෙනයි. තව මේක කල්යන්න මේක වැඩි වෙනවා. මේක මානුෂික ප්‍රශ්නයක්. මේක දේශපාලනයක් නෙමෙයි. ඔබතුමා මරනොත් ඔබතුමාවත් පුච්චනවා. මම මරනොත් මාවත් පුච්චනවා. අන්න ඒක කල්පනා කරන්න. හරි බොමිසුදී. මේක කරන්න. බොමිසුදී අමතුම. හරි. හොන්ඩබල්. ඔව් සෞඛ්‍ය අමතුමයි. එතුමා කියපු නිසා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පත් කළා නැහැ කියලා සා එතුමා කතික ලයිස්තුවෙත් නැහැ නේද? කරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් ඒ විශේෂඥ වෛද්‍යතුමන්ලත් එක්ක ඇවිල්ලා අපි සාකච්ඡාවට කීපයක් කළා. ඒ වෙලාවේ අපි අලි ශබ්දි මැතිතුමා කිව්වාගේ අපි කිව්වා මේක කවුරුත් ලෝකෙම දන්නේ නැති වෛරසයක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි තවදුරටත් අධ්‍යයනය කරලා තමයි මේ කටයුතු කරන්න ඕනි කියලා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශේෂිත නිර්දේශයක් අනුව තමයි අපි මේ තීන්දුව ගත්තේ. භූමතාණය නොකර අපි පුච්චීමේ කටයුතු කරන්නට ඒ සඳහා ඒ වෙලේ සයන්ටිෆිකල් ඩයිඩෙන්ටිටි මේ අපිට ඇනලිසිස් එකක් ලබා දුන්නා. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නැවත අලි ශබ්දි මැතිතුමාගේ ඉල්ලීමට කමිටුව පත් කරලා තියෙනවා. ඒ කමිටුව මේ සතියේ රැස් වෙනවා. අපි රැස් වෙලා ඒ සම්බන්ධයෙන් නැවත සලකා බලමු. www.headlinenews.lk බලමු ඉදිරියෙන්.